ආයුබෝවන් ඔයගලන්ට සුදන්තක vlog channel එකේ මම ඊට කලින් ඔයාලට පොරොන්දුවක් වුණා ලොකු පොරොන්දුවක් ඒ ලොකු පොරොන්දුව තමයි මම එක එක රටවල් වීසා සම්බන්ධව ඔයාලට කියලා දුන්නා මේ යුරෝපේ රටවල් වලට ආවට පස්සේ රිෆියුජි දාන විදිය කියලා දුන්නා එංගවත් දේවල් කරගන්න පුළුවන් ක්‍රමවේද කියලා දුන්නා එතකොට මම හුඟක්ම මේ ලංකාව ඉඳලා අපේ මිනිස්සු ලංකාවෙන් පිට වෙලා කොහේ රටකට ඇවිල්ලා ජීවිතේ විඳිනවා දකින්න ගොඩක් ආස කෙනෙක්. හැබැයි නීති විරෝධී ක්‍රමවලට නෙවෙයි නීත්‍යානුකූල ක්‍රමවලට. හරි අමාරුයි. ලංකාව ඉඳලා නීත්‍යානුකූලව යුරෝපේ රටකට එනවා කියලා කියන්නේ හරිම අමාරු වැඩක්. ඒ සාමාන්‍ය අපි නිකන් කීමට කිව්වොත් ඉබ්බන්ගෙන් පියාටු ගන්න වගේ වීසකක් ගන්නවා කියන එක. ඒක ඒ රටවල වරද නෙවෙයි අපේ රටේ වරද. ඒක මතක තියාගන්න පළවෙනි සිද්ධාන්තය. වැදගත්ම දේ අපිට රට යන්න බැරි අපේ රටේ වරදින් මිසක් මේ රටවල වරදකින් නෙවෙයි. හරිද? හරි. එහෙමනම් අපි පටන් ගමු අද මං කියන්න යන කතාව. අද මං කියන්න යන්නේ ඔයාලට ජර්මනිය හා සම්බන්ධ විස්තරයක්. ඒ කියන්නේ ජර්මනියට ලංකාව ඉඳලා ඔයාලා එනවනම් ඉගෙන ගන්න වෙන්න පුළුවන්, රැකියා හොයාගෙන වෙන්න පුළුවන්. මේ කාරණා දෙකටම ඔයාලා එනවනම් එන්න ඕන කොහොමද? ලංකාවෙන් කරන්න ඕන මොනවද? ඒ වගේම ඇවිල්ලත් ඔයාලට සෙටල් වෙන්න පුළුවන් ක්‍රමවේද මොනවද? බොහෝ දුරට මං හිතන්නේ අපිට කියන්න පුළුවන් සම්පූර්ණ දේවල් ටික. I think ඒකට මට වඩා හොඳ සුදුසු කෙනෙක් ළඟ තමයි මම ඉන්නේ. මේ ඉන්නේ ප්‍රදීප් පතිරණ මල්ලි. අයවන්. ප්‍රදීප් පතිරණ මල්ලි ඔයාලා දන්නවා මේ මල්ලිගේ YouTube channel එකක් තියෙනවා බූලිය කියලා. ඒ බූලිය channel එකේ මල්ලි ගොඩක් මේ විස්තර හුඟක් වෙලා කියලා තියෙනවා. නමුත් මම ඔයාලට පොරොන්දුවක් වුණානේ මේක කියනවා කියලා. ඉතින් මං කල්පනා කරා ප්‍රදීප් හම්බු වෙලා ප්‍රදීප් ගෙම්ම මේ විස්තර අහගන්න. එහෙනම් අපි කතාව පටන් ගමු. ප්‍රදීප් සතුටු වෙලා මේකට එකතු වුණාට මාත් එක්කලා. මොකද ලංකාවට තියෙන ලොකුම ගැටලුව තමයි මේ වෙලාවේ ලංකාවෙන් පිට වෙන විදිහ. විශේෂයෙන්ම නීත්‍යානුකූලව පිට වෙන විදිහ. මොකද අපේ මිනිස්සු ඇත්තටම ඒ හොර කරන්න, වැරදි දේවල් කරන්න පෙළඹෙන්නේ නීත්‍යානුකූලව අවස්ථාවල් නැතිකමටයි. නීත්‍යානුකූල අවස්ථාවල් තිබුණත් ඒ අවස්ථාවල් එක එක කූට ව්‍යාපාරිකයෝ විසින් තමන්ගේ ග්‍රහණයට අරගෙන සල්ලි හම්බ කරන ක්‍රමවේද බවට පත් කරගෙන තියෙන නිසායි. ලක්ෂ ගණන් දීලා නේද? ඇත්තටම ඒ වගේම හරි තොරතුරු නොලැබීම කියන දෙත් ඔව් හරි තොරතුරු නොලැබීම. අන්න ඒකයි. දැන් මෙතන වැදගත්ම දේ මේකේ කියන්න තියෙන දේ හරි තොරතුරු අපි සාමාන්‍ය සමාජයට නොදුන්නොත් සාමාන්‍ය සමාජයට හරි තොරතුරු නැතිවීමත් වාසියක් කරගන්නවා හරි තොරතුරු දන්න කූට ව්‍යාපාරිකයා. ඒ කියන්නේ යම් කූට ව්‍යාපාරිකෙක් ඒජන්සිකාරයෙක් ඒ කවුරු හරි කෙනෙක් මේ හරි තොරතුරු හොයාගෙන කොහෙන් හරි අල්ලගෙන ඒ හරහා ඒගොල්ලෝ ලක්ෂ 12 15 20 25 30 කියලා විවිධ ආකාරයෙන් අපේ මිනිස්සුන්ගෙන් සල්ලි හම්බ කරගන්නවා. මේ සුදන්සක සහ ප්‍රදීප් දෙන්න මේ ඔයාලට මේ දැනුම දෙන්නේ සත පහක්වත් ගන්න නෙවෙයි සල්ලි එපා අපිට. ඔයාලා මේ දැනුමෙන් ප්‍රයෝජන අරගෙන මේ කියන විදිහට මේ දේවල් කරලා ඔයාලා පුළුවන් නම් ජර්මනියට එන්න රැකියා සඳහා සහ අධ්‍යාපනය සඳහා. හරි. එහෙමනම් ප්‍රදීප් මල්ලි අපිට කියන්න සාමාන්‍යයෙන් ජර්මනියේ මුලින්ම ජර්මනියේ රැකියා අවස්ථා සහ අධ්‍යාපන අවස්ථා ලංකාවේ අයට අපි නිකන් ලංකාවේ හයිලයිට් කරමුකෝ. ලංකාවේ අයට තියෙන අවස්ථා මොනවද? ඇත්තටම ගොඩාක් තියෙනවා. සහ මේ අයියා කියන වගේ ඇත්තටම තව ලොකු ප්‍රශ්නයක් තමයි ලංකාවේ ජර්මනියේ රැකියා වෙළඳපොළ ගත්තට පස්සේ ලංකාවට ගොඩක් අවස්ථා තියෙනවා. ලංකාවේ වෘත්තීය සුදුසුකම් උපාධි සහ අධ්‍යාපන සහතික කෙලින්ම ජර්මනි පිළිගන්නවා. ෂා ඒක හරි වටන වැඩක්. වෙනක් හැම රටකම එහෙම නැහැ. එතකොට උදාහරණයක් විදිහට මේ දවස්වල ලංකාවේ නර්ස්ලා එනවා ජර්මනියට කෙලින්ම වැඩට. ඔව්. දොස්තරලට ජර්මන් දැනුම තියෙනවා නම් එන්න පුළුවන්. ඒ එන්නේ හැමෝම රට යන ඉංජිනේරු වගේ දේවල් හිතනින් එහාට ගියපු විශාල රැකියා ගොඩක් තියෙනවා. නීත්‍යානුකූල විදිහට සාමාන්‍ය රැකියාවක් ඒ වෘත්තීය සුදුසුකමක් තියෙන රැකියාවකට ජර්මනියට එන්න පුළුවන් වෙදී. උදාහරණයක් විදිහට ගත්තොත් පෙදරේරු හිතන්න ඔයාලා හිතන්න ලංකාවේ මේසෙන් වැඩ කරන කෙනෙකුට තමන්ගේ රැකියාව සඳහා තමන්ගේ වෘත්තීය සඳහා ජර්මනියට එන්න පුළුවන් නම් ඔයාලට හිතාගන්න බැරි තොරතුරක් නේද මේක? ඉතින් දැන් අපි කතා කළොත් අපි කතා කරන්නේ රයිට් ගොඩක් අය හිතනවා ඉංජිනේරුවේ සොෆ්ට්වෙයාර් ඉංජිනේර් කෙනෙක් එහෙම නැත්නම් IT ශේෂ්ත්‍ර ප්‍රවීණයෙක් වෛද්‍යවරයෙක් ඕගොල්ලෝ තමයි ලංකාවේ
පිළිගන්න රැකියාවක් ලෝක පිළිගන්න රැකියාවක් පහසෙන් ඕනම රටකට යන්න පුළුවන් කියලා. ඉතින් එහාට හිතනවා රයිට් අපිට යන්න බෑ අපි යන්න ඩුබායි වල අපි යන්න කුවෙට් වල කියලා. එහෙම නැහැ. රැකියාව වෙනදපල ගත්තට පස්සේ ජර්මනි කියන රටේ 84% කියන රටේ මේක මේ වයස විවෘහය ගත්තට පස්සේ ගොඩක් මහලු අය වැඩි වෙගෙන යනවා මේ රටේ. ඉතින් මේගොල්ලන්ට අවශ්‍ය ශ්‍රම බලකාය ජොබ් මාකට් එක අවශ්‍ය මදි. ඉතින් අය ලස්සන වීඩියෝ එකක් කරා මම ඒක බැලුව සිනමාවගේ කතාව. ඉතින් ඒක තුර්කී මිනිස්සු අයට අපිට පේනවා අය ජර්මනියට ඇවිල්ලා ඉන්නේ මේ ලෝක සවාරිය. ඉතින් ඉතින් අය පේනවා කොච්චර මිනිස්සු මේකේ මිශ්‍ර වෙලා තියෙනවද කියලා. මම කෙටියෙන්ම කිව්වොත් අයගේ ප්‍රශ්නට උත්තරේ ජර්මනි වෙබ්සයිට් එකක් තියෙනවා. අපි මේක උඩින් දාමු. www.anekenon-.de කියලා වෙබ්සයිට් එකක්. ඒකේ තියෙනවා ඩිමාන්ඩ් ජොබ්ස් කියල එකක්. ඒ කියන්නේ අපිට ජොබ්ස් කියන කැටගරියකට ක්ලික් කරාට පස්සේ ජර්මන් රජයෙන් කරන වෙබ්සයිට් එකක්. ඒකේ ජොබ්ස් කියන කැටගරියකට මේව කරාට පස්සේ ඩිමාන්ඩ් ජොබ් කියලා තියෙනවා ලිස්ට් එකක්. ඒක බලන්න පුළුවන්. මම කරන රැකියාවට ජර්මනියට එන්න පුළුවන් ද? ඒක ජර්මනි ඩිමාන්ඩ් ජොබ්. ඩිමාන්ඩ් ජොබ් එකක්ද නැද්ද කියන එක තෝරන්න. තියෙන ජොබ් එකක්ද කියලා. ෂා. හරි වටේ. ඒ යටතේ තියෙනවා පෙදරෝරු රැකියා. එතකොට කාර්මික රැකියා පෑස්සුම් කරන වැල්ලින් වැඩ ඉලෙක්ට්‍රික් කරන මෙකැනික් වැඩ තියෙන පුළුවන් මං හිතන්නේ වාහන රිපයර් වැඩ වගේ නේද ඒවා බේකරි හිටන් තියෙනවා එතකොට ඒකට අපි කොහොමද එන්නේ කියලා බලද්දි පොඩි එක ප්‍රශ්නයක් තියෙනවා ඒක තමයි අපිට බෑ මම අවුරුදු 15ක් හෝ 10ක් හෝ මේසන් වැඩ කරා කියලා ජෙමිටෙන්න බෑ ඒකට තියෙන්න ඕනි යම් වෘත්තිමය මට්ටමින් ඉගෙනගත්ත රැකියාවක් විදිහට එයාට කෝල පෙන්නන්න. උදාහරණයක්ද ජර්මන් ටෙක් එක, ජපාන් ටෙක් එක, ලංකාවේ හැම දේවල් තියෙනවා. එතකොට ඒ වගේ වෘත්තිමය සුදුසුකමක් පෙන්නන්න ඕනි. මම මේ රස්සාව හරි ක්‍රමානුකූලව ජාත්‍යන්තර මට්ටමින් පිළිගන්න මට්ටමේ ඉගෙනගෙන තියෙනවා කියලා. එහෙම නැත්නම් ඉගෙන නොගත්ත කෙනෙකුට ඉගෙන ගන්න සිද්ධ වෙනවා. එතකොට ඒ කෝල එතකොට අවුරුදු දෙකක තුනක විශේෂ දැනුම අත් එක්ක අධ්‍යක්ෂකම් තියෙන මිනිස්සුයෙකුට අවුරුදු 35 40 අඩු නම් පහසුවෙන්ම ජර්මනියට එන්න පුළුවන් රැකියාවකට ගොඩාක් පුළුල් රැකියා අවස්ථා ජර්මනියට තියෙනවා. එතන මට මෙතන තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ මල්ලිගේ කටින් ජර්මන් ටෙක් කතාව කියවුණා. මම දන්න තරමින් මම දන්නේ මම නිවැරදිද වැරදිද කියලා මම ලංකාවේ අහලා තියෙන ඉතින් ජර්මන් ටෙක් එක හදලා තියෙන්නෙම ඒකේ මුඛ්‍ය අරමුණ වෙලා තියෙන්නේ ආරම්භයේදී රැකියාව සඳහා අපේ ලාංකිකයෝ පුහුණු කරලා ජර්මනියට ගෙන්නා ගැනීම. ඒ මම අහලා තියෙන හැම මම දන්නේ මම හරිද වැරදිද කියලා. ඒ වගේම ලාංකික ජනතාවට ජර්මන් තාක්ෂණය ඒ රැකියාව පුහුණුව ආදී මේ රටවලට ජාත්‍යන්තර පිළිගැනීමක් සහිතව ඒ දේවල් ලබා දෙන්න තමයි ජර්මන් ටෙක් එක හැදුවේ කියලා තමයි මම අහලා තියෙන්නේ. එහෙමනම් ජර්මන් ටෙක් එකේ දැනටත් ගොඩක් ළමයි ඉගෙන ගන්නවා. මෙතෙක් ඉගෙන ගත්තු අයත් ගොඩක් ඉන්නවා. මම පෞද්ගලිකව දන්න අයත් ගොඩක් ඉන්නවා. ඒ අයට ජර්මනියට එන්න බැරි ඇයි? ඒකට හේතුව අයි අපි මේ මේක ආරම්භයේ කිව්වා වගේ දැන් ජර්මනිය, එංගලන්තය, කැනඩාව ඒ වගේ යුරෝපේ අපි පොහොසත් සහ දියුණුව කියලා සලකන රටවල්වලට ගොඩක් යන්නේ ලංකාවේ පෙරිච්ච ඉහළම පන්ති මිනිස්සු ටිකයි. පොස්ට් ක්‍රවුඩ් එක කරගෙනවා. මම ගමේ මිනිස්සෙක්, මම නිදහස් අධ්‍යාපනය කරගෙන ජර්මනියට ඇවිල්ලා තින්නේ. අපි ඒජන්සියලෙන් ආවේ නේ. අපි දැනුම පිරනවා. එතකොට එහෙම දැනුම පිරන්න බැරි මිනිස්සෙක් ට ඒ දැනුම යන්නේ නැත්තම් හොයලා යන්නේ නැත්තම් ඒ මිනිස්සට ඒ තොරතුරු යන්නේ නැහැ. එතකොට දැන් උදාහරණයක් විදිහට ජර්මන් ටෙක් එකක වෘත්තිමය පුහුණුවක් කරපු මිනිස්සෙකුට ජර්මන් දැනුම තියෙනවනේ B1 වගේ ලෙවල් එකක ඉගෙන ගන්න පුළුවන් කොළඹ ගෝතේ ඉන්ස්ටිටියුට් එකේ තියෙන ඕනතරම් ජර්මන් ඉගෙන ගන්න ඔන්ලයින් කෝසස් තියෙනවා පාසුවේ. ඒක මම කියන්න මම ඉතාලියේ ඉන්නේ වල දන්නවා. නමුත් මම ජර්මන් ඉගෙන ගත්තේ 1988 අවුරුද්දේ මම ජර්මන් මුලින්ම ඉගෙන ගත්තේ කොළඹ ගිරගිරි රෝඩ් එකේ තියෙන ගෝතේ ඉන්ස්ටිටියුට් එකෙන්. ගෝතේ ඉන්ස්ටිටියුට් එකේ මම සෙමෙස්ටර් දෙකක් කරා. ඒ සෙමෙස්ටර් දෙකෙන් තමයි ඒක මම අමතරව ඒ කියන්නේ මම ඉස්කෝලේ යන කාලේ ඉස්කෝලේට අමතරව මම ජර්මන් ඉගෙන ගත්තා. මට ඒ කියන්නේ අරමුණක් ඇතුව නෙවෙයි ආසාවට කර දෙයක්. නමුත් අද මම ඉතා හොඳට ජර්මන් කතා කරන ඒ ජර්මන් දැනුම මම ලොකු ප්‍රයෝජන ගොඩක් ගන්නවා. ඉතින් දැනුත් මම ජර්මනි ඇවිල්ලා ලේසියෙන් මේ ට්‍රැවල් කරන්න පුළුවන් භාෂාව දන්නා හින්දා. ඉතින් ඒක නිසා ඔයාලට ජර්මන් ඉගෙන ගන්න නම් ගෝතේ ඉන්ස්ටිටියුට් එකේ චාර්ජ් එක වැඩි. ඒ කාලෙ ලොකු ගාණක් අය කරා ඒකට. ඉතින් අවුරුදු එච්චර කාලෙකට කලිනුත් නමුත් හොඳට ඉගෙන ගන්න පුළුවන්. එහෙම නැතුවත් ජර්මන් ඉගෙන ගන්න ඔයාලට අවස්ථාව ලංකාවේ දැන් වෙනකොට ඕන තරම් තියෙන. ඒ කාලේ තිබුණේ ඒක විතරයි. ඔව් එහෙම නැතුව ඉගෙන ගන්නවා නම් අය 88 ඉගෙන ගත්තේ මට අවුරුදු 2යි. ඊට පස්සේ අවුරුදු 3කට පස්සේ මම ඉගෙන ගත්තේ එතන. මට ශිෂ්‍යත්වෙකුත් හම්බ වුණා ගෝතින් ස්ටුඩියෙන්. ඉතින් එහෙම නැතුව කෙනෙකුට සල්ලි
ආර්ථික අපහසුතාවක් තියෙනවා නම් ඒක නට පුළුවන් තමන්ට පුළුවන් විදිහට ටියුෂන් එකක් අරගෙන හරි ඉගෙනගෙන එක්ස්ටර්නල් කැන්ඩිඩේට් කෙනෙක් විදිහට ඩිරෙක්ට් එක්සෑම් එක ලියන්නත් පුළුවන්. එමත් පුළුවන්. ඒ කියන්නේ ගෙතු ඉන්ස්ටිටියුට් එකේ එක්සෑම් එකම ලියන්න පුළුවන් එක්ස්ටර්නල් කැන්ඩිඩේට් කෙනෙක් විදිහට ලියන්න. හරි වටනවා ඒක. ඉතින් එතකොට ගමේ මිනිස්සුන්ට අයි අපි කතා කරපු දෙයට ගත්තොත් ටෙක් එකේ ඉගෙන ගත්ත මිනිස්සු තරුණ ළමයෙකුට ජර්මනියට එන්න ඒ යාගේ වෘත්ති සුදුසුකම අනිවාර්යෙන්ම ඇති. එතකොට ඒක ජර්මන් ජොබ් මාකට් එකේ ජොබ් වලට විතරක් නෙමෙයි වෘත්ති පුහුණු වලට එන්න පුළුවන් වෘත්ති පුහුණු වලට ජර්මනියට ආවට පස්සේ ඉගෙන ගන්න තමයි සල්ලි හම්බ වෙනවා. ඒකෙන් ජීවත් වෙන්න පුළුවන් ජර්මනියේ. පොහොසත් වෙන්න බෑ ජර්මනිය තුල ජීවත් වෙන්න පුළුවන් ඉගෙන ගන්න. ඒ වගේ ගොඩාක් ගොඩාක් අවස්ථා තියෙනවා. ඉතින් ඒ දේවල් අපේ තවුන පරපුරට යන්න ඕනේ. අයිට එක උදාහරණයක් කියන්නම්. මම වෘත්තිං සමාජ සේවකෙක් ජර්මනියේ සහ මම ඉන්ටග්‍රේෂන් කෝස් වල උගන්නනවා. වැඩ කරන්නේ ගොඩක් ඒක මගේ කරකියාව මම වැඩ කරන ජර්මනියට සංක්‍රමණය මිනිස්සු එක්ක. ඉතින් මම ගොඩක් වියට්නාම් වල තවුන ළමයික් වැඩ කරන වෘද 16 18 19 20යි. ඒගොල්ලෝ වියට්නාම් රජය ජර්මන් රජයත් එක්ක ඇග්‍රිමන්ට් එකක් ගහලා තියෙනවා. ලංකාවේ තවුන මේ වියට්නාමේ තවුන ළමයි ජර්මනියට වෘත්ති සුදුසුකම් වලට ගෙන්නන්න. එතකොට අපි අපේ ලංකාවේ ඉන්න ජර්මනියේ ඉන්න කමියුනිටි එක විදිහට අපි සාකච්ඡා මට්ටමේ මේ ගැන කතා කරලා හොයද්දි ලංකාවට ඒ ඇග්‍රිමන්ට් එක දීලා තියෙනවා. ලංකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් මොකක් හෝ දෙයක් හන්දා ඒක ගිහිල්ලා නැහැ. ජර්මනි පැත්තෙන් උදව් කරලා තියෙනවා. අපි කැමති ඕගොල්ලොන්ට ඇග්‍රිමන්ට් එකක් ගහලා ලංකාවේ තවන කට්ටිය මෙහෙට ගෙන්නන්න වෘත්ති සුදුසුකමකට කියලා වෘත්ති පුහුණුවකට. එතකොට ඒගොල්ලෝ ගන්න ඕල්කියා වැඩිහිටියා බලා ගන්න ජොබ් වලට ඉස්රායල්ට වගේ යන ඒවා. ඊට අමතර හෙද වෘත්ති සහ බේකරි වල ජර්මනි ගොඩාක් හොටෙල් ෆීල්ඩ් එක රෙස්ටොරන්ට් ෆීල්ඩ් එකේ ගොඩාක් හිඟ පැති වලට වෘත්ති පුහුණු වලට ලංකාවට ඇග්‍රිමන්ට් එකක් දීලා තියෙනවා. ජර්මන් රජයෙන් ඕෆර් එකක් දීලා තියෙනවා ඇංගලා මේකගේ රජෙද්දි. ඉතින් ඒකට අපේ පැත්තේ බලධාරයන්ගෙන් කිසිම උනන්දුවක් නැහැ. ඔයා කිව්වා වගේ සාමාන්‍ය ජනතාවට යන මේකක් නිසා. ඉතින් ඕක මම පෞද්ගලිකව දන්න දෙයක්. එහෙම දෙයක් දුන්නා කියලා සා ඒක නොගිහිල්ලා තියෙනවා කියලා. ඉතින් ඔහොම අවාසනාවට වියට්නාම් රජය ඒගොල්ලොන්ගේ තවන පරපුරට අවස්ථාව දෙද්දී ලංකාවේ අපේ තවන පරපුරට අපේ රජෙන් අවස්ථාව දීලා නැහැ. ඉතින් සමාවෙන්න මල්ලි, මගේ අර මල කියන එක පොඩ්ඩක් පණින්න ආසන්නයි. මේ වගේ ඒවා ඇහෙනකොට මට මේකින් මේ පොඩි ඇඩ් එකක් දෙන්නේ. මම ඇත්තම කියනවා නම් අපේ ලංකාවේ මම හැමදාම මගේ චැනල් එකේ මගේ වීඩියෝ වලින් මගේ ලෝකවට සුදන්තක චැනල් එකේත් මගේ සුදන්තක බ්ලොග් මේකෙත් මම දෙකේම නිතරම කියන දෙයක් තමයි අපේ පාලකයෝ මතක තියාගන්න අතීතයේ ඉඳලාම මම නම් ගම් කියන්නේ නැහැ මුල ඉඳලා අද දක්වා සියලු දෙනා කියන්නකො කිසිම කෙනෙක් රටේ ජනතාව වෙනුවෙන් කරපු කිසිම දෙයක් නැහැ. කිසිම දෙයක් එකක්වත් නැහැ. මොනවා හරි කරා නම් ඒ මොන හැම දෙයකින්ම ඒගොල්ලන්ගේ වාසියක් ඒගොල්ලන්ගේ දේශපාලන අරමුණක් වෙනුවෙන් කරපු ඒවල් මිසක් සාමාන්‍ය ජනතාව වෙනුවෙන් නෙවෙයි. මොකද මම කියන්නේ මේ ජර්මනිය වගේ රටවල් දැන් මේ මොහොතේ රටේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ රනිල් වික්‍රමසිංහට පුළුවන් ලෝක රටවල් වලින් ඕනතරම් අපේ ලංකාවේ මේ තියෙන අර්බුදයට ලංකාවේ සාමාන්‍ය ජනතාවට උදව් උපකාර ඉල්ලන්නේ අනිවාර්යෙන් දෙනවා, ස්ථිරවම දෙනවා. නමුත් ඉල්ලන්නේ නැත් එකක් උන්ගේ තියෙන උද්දච්චකම, අනිත් එක අපේ සාමාන්‍ය ජනතාවට මේ දැනුම මේ තාක්ෂණය මේ මොළය මේ බුද්ධිය ලැබෙනවට කැමති නෑ. මොකද අපි වුණත් මේ පිටරටවල ඉඳන් කතා කරන අපිත් ලංකාවට ආවත් අපි වැරස් කළා බෙල්ල ගලවලා අතර දෙන්න පුළුවන්. මොකද හේතුව මේ දැනුම බුද්ධිය අපේ සමාජයට දෙන එකට තමයි අපේ ලංකාවේ පාලකයෝ බයම. මොකද උන්ට උන්ගේ පැවැත්ම තියෙන්නේ අපේ සාමාන්‍ය ජනතාව වහල් වශයෙන් මෝල් වශයෙන් බූරු වශයෙන් ලිම්මැඩිය වශයෙන් ඉන්න තාක්කල් විතරයි. ඉතින් මේ ප්‍රදීප් මල්ලි කිව්ව කතාවට මා එකඟයි. මම දන්න තරමින් ලෝක රටවල් ගොඩකින් ලංකාවට අවස්ථාවල් දෙනවා. ඒ තානාපති කාර්යාල වලින් ඒව ඒ අදාළ ආයතන වලට දෙනවා. නමුත් දේශපාලුවෝ බලන්නේ ඒක ඒගොල්ලන්ගේ වාසියක් කරගන්න පුළුවන් දෙයක් නම් විතරමයි ඒක සමාජයට මුදාහරින්. නැත්නම් සමහරවල් අපි හිතන්න පුළුවන් නෑ ජර්මනියෙන් දැන් ජොබ් දුන්නා නම් අම්මා දේශපාලකයෝ අපේ මහින්ද මහත්තයා හරි අරේ හරි මෙයා හරි අපිට නොදී දීවි ඒගොල්ලන්ට ඡන්ද හම්බ වෙනවනේ. ඒගොල්ලෝ කොච්චර කැමති වෙයිද ඒගොල්ලන්ට ලොකු chance ගන්නෙ මෙන්න. ඒකට ඒගොල්ලන්ගේ නම විකුණගෙන අපිටම දැන් ජර්මන් රජයෙන් කියනවා ඇන්ජලා මර්කල් නෝනා ලංකාවෙන් ඉල්ලීමක් කරනවා. හරි ලංකාවේ මිසෙවන්නේ. ඒකට අපිට හිතෙන්නේ මේක දැන් ඇත්තට ජර්මනියෙන් ලංකාවෙන් ඉල්ලුවා නම් දැන් මහින්ද මහත්තයාට හරි සතුටු හිතේ රනිල් මහත්තයාට හරි සතුටු හිතේ ටට්ටක් ගාලා ඒගොල්ලෝ දැන් ඡන්ද ගන්නත් ඒ කියන්නේ ඒගොල්ලන්ගේ
ඒගොල්ලෝ වාසියත් ඒක ඇත්තම කියනවා. එතකොට මිනිස්සු කියනවනේ අම්මා මහින්ද මහත්තයා මෙච්චර මිනිස්සු ජර්මනියට යවුවා කියලා කියනවනේ. නමුත් ඒගොල්ලන්ට දීර්ඝකාලීනව ඒක වාසියක් නෙවෙයි. දීර්ඝකාලීනව ඒගොල්ලන්ට ඒක පට්ටවාසියක්. ඒගොල්ලෝ හිතන්නේ යන්නේ දීර්ඝකාලීන වාසිය. මොකද සාමාන්‍ය සමාජයේ දිගින් දිගටම මේ වගේ දියුණු රටකට එනවා කියලා කියන්නේ ඒ එන අය විසින් දෙමව්පියන්ගේ මොළ හෝදනවා. අම්මේ තාත්තේ මෙන්න මේ රටවල් මෙහෙමයි, මේ රටවල් මේ විදිහට. ඒක නිසා ලංකාවේ ඕගොල්ලෝ ඉන්නේ අගාධයක, ලංකාවේ ඕගොල්ලෝ ඉන්නේ රැවටිලා, ලංකාවේ ඕගොල්ලෝ ඉන්නේ වහල්ු බාට පත් වෙලා. ඒක අපේ අය ගිහින් කියනවා. ඒ නිසා තමයි මැද පෙරදිග සාමාන්‍ය රැකියා සේවයට හැරෙන්න වෙන ලෝකෙ කිසිම රටකට, කොරියාවට මේ යම් තරමක මේ එකක් තියෙනවා, වෙන ඒ වෙන රටකට අපේ ලංකාවේ රජයේ මැදිහත් වීමෙන් කිසිම රටකට පහසුකම් අපේ අයට හදලා දෙන්නේ නැත්තේ මේ ඒගොල්ලන්ට තියෙන බයට. මොකද ඒගොල්ලන්ගේ પરම්පරා ගණන් ඒගොල්ලෝ හිනවා වුණා. දැන් අපි මහින්ද ගැන හිතුවොත් එහෙනම් මහින්දගේ මුණුපුරාගෙට උපදින එක්කෙනාට පවා ඒගොල්ලෝ රටේ පාලනය දෙන්න තමයි ඒගොල්ලෝ ප්ලෑන් කරන්නේ. දැන් අපි දන්නවනේ දැන් චන්ද්‍රිකා ගැන කියවෙන කතාව බණ්ඩාරනායකගේ ඉඳලා අද වෙනකොට ඒ પરම්පරාව ගැලවෙන්න කැමති නැහැ. දැන් විමුක්ති ගැන කල්පනා කරනවා. ඒකෙන් තේරෙන්නේ මොකද්ද? ඒගොල්ලන් වෙනුවෙන් ඒගොල්ලෝ සියල්ල සැලසුම් කරනවා. උන්ගේ දරුවෝ ඒගොල්ලෝ එකෙන් අයින් වෙන්න කැමති නැහැ. එහෙම අයින් නොවී සදාකාලික ඒගොල්ලන්ගේ බලය තියාගන්න නම්, ඒගොල්ලන්ගේ පවුල් බලය තියාගන්න නම් ඒගොල්ලන්ට අවශ්‍ය වෙනවා මිනිස්සු එකම ලෙවල් එකේ තැබීම. ඉතින් ඒක නිසා තමයි ජර්මනියෙන් මේ ප්‍රදීප් මල්ලි කිව්ව අවස්ථාව ලංකාවට, ලංකාව අපේ නැහුණා වගේ හිමීට කනවහලා පැත්තකට කරන්නේ නැත්තේ වෙන මොනවත් නිසා නෙවෙයි, සාමාන්‍ය ජනතාවට ඒ වාසි දෙන්න අපේ අය අකමැති නිසා. ඉතින් තාම තියෙන අවස්ථාවට ලංකාවේ රජයට අවශ්‍යතාවයක් තියෙනවා නම් මේක බුද්ධිගල්ණයක් නෙමෙයි, මේක ඇවිල්ලා විශ්ව දැනුමක්. එතකොට කෙනෙක් කවදාවත් අපි වුණත් අපහොල් රටට යන්න හිතන සමහරව යනවා. ඒක 100% වෙනස් වෙනවා. ඉතින් තාමත් ආණ්ඩුවට, ලංකාවේ ආණ්ඩුවට උමනාවක් තියෙනවා නම් තාමත් පුළුවන් ජර්මන් රජයත් එක්ක එකතු වෙලා ඇග්‍රිමෙන්ට් එකක් ගහලා ලංකාවේ තවන පරපුරට ඕලෙවල් ඒ ලෙවල් පාස් වෙච්ච තවන පරපුරට ඒගොල්ලොන්ගේ අධ්‍යාපන මට්ටම වුණා, ඒගොල්ලොන්ගේ තමන්ගේ කැමැත්තනුව ගැළපෙන වෘත්ති සුදුසුකමකට, වෘත්ති පුහුණුවකට ජර්මනියට එවන්නේ. ඒකේ තියෙන වාසිය තමයි සත පහක්වත් යන්නේ පුද්ගලික වෘත්ති පුහුණුවකට ජර්මනියට ආවත් සත පහක්වත් යන්නේ. ඒක අනිත් එක එකත් අදගත් දෙයක්. ප්‍රදීප් මල්ලි මේ රටකට එනවා කියලා කියන්නේ මේ දැන් ඒජන්සි කාර්යෝ කියන්නේ 120,000ක් ඕන, 30ක් ඕන, 40ක් ඕන කියලා. ඒ ගෙඩි පිටි උංගෙ සාක්කුවට යන්නේ ඒවා. මේ රටවල් වලට ඒ සල්ලි යන්නේ නැහැ. මේ රටවල් හැමෝම හිතන්නේ මේ රටවල් අධ්‍යාපනය කියලා කියන්නේ ගිනි ගණන් එකක් කියලා. නෑ, ලංකාවේ තමයි අධ්‍යාපනයට සල්ලි විඳන් වෙන්නේ. මේ රටවල් සම්පූර්ණ අධ්‍යාපනය නොමිලේ. සම්පූර්ණ අධ්‍යාපනය මිල අපේ දරුවෝ ඉගෙන ගන්න හන්ද අපි දන්නවා. මේ තරම් සහනදායී විදිහට ළමයින්ට උගන්නන, දරුවන්ට පහසුකම් සලසන දෙන රටවල් ලෝකෙ කොහෙවත් නැහැ. ලංකාවේ තමයි නිදහස් අධ්‍යාපනයක් නැත්තේ. ලංකාවේ තමයි අධ්‍යාපනයේ සල්ලි වලට විකුණන්නේ සියලුම අධ්‍යාපනය. සමස් ඉස්කෝල පවා, ඉස්කෝලේ පුටු ඩෙස් එක හරි අතින් දෙන්න එපා නේද? මම කෙටියෙන් කියන්නම් ජර්මනියට එන්න තියෙන අවස්ථා මොනවද, මොනවාගේ අවස්ථාද ජර්මනියට එන්න තියෙන්නේ කියලා කෙටියෙන් ගත්තොත්, මොනවටද සල්ලි වැය වෙන්නේ, මොනවටද සල්ලි නොවැය වෙන්නේ කියන එක. අපි ගමයි හැමෝම කතා කරන්නේ, හැමෝම දන්නව රයිට්, ඉහළ වෘත්තිමය සුදුසුකමකින් එන විදිය ඒගොල්ලෝ දන්න ගොඩක් අය. එතකොට දැන් අපි 15 මට්ටමින් ගමු. ඔව් අන්න හරි, ඒක තමයි 15 මට්ටමින් ගමු ගන්න එක තමයි. ඒක තමයි වැඩි වටින්නේ. එතකොට අවුරුදු කෙටියෙන්ම ගත්තත් ඕපියා වීසා කියලා එකක් තියෙනවා. ඒක ඇවිල්ලා මේක යුරෝප යුනියන් එකේ ඇත්තට මේ ඒක සංකල්පයක්. ඒගොල්ලෝ රටවල් වල තවුන පරපුරේ භාෂා වීගෙන ගන්න සහ හෝමාරු සඳහා කරන ප්‍රෝග්‍රෑම් එකක්. ඒක දිවෙන්නේ අවපය වීසක අවුරුදු 27කට අඩු නම් තවුන ළමයෙකුට ජර්මනියට එන්න පුළුවන්. එතකොට A1 කියන බේසික් ලෙවල් එක ඉගෙන ගන්න පුළුවන් මාස 6කින් වගේ. ඊට පස්සේ සත පහක්වත් වැය නොවී පෝර්ටල්ස් තියෙන අවපය ෆැමිලිස්. ඒ කියන්නේ ඒගොල්ලෝ කරන්නේ පුංචි ගොඩක් සල්ලි තියෙන ෆැමිලි වලින් තමයි කරන්නේ. ඒක මැද පෙරදිග මෙහෙකාර සේවයට යමක් නෙමෙයි. ඒක ඇවිල්ලා පොඩි ළමෙක් දෙන්නේ බලාගෙන ගෙදර ළමේ බලාගෙන ඉතරදින් ගෙදර වැඩ කරන්නේ නේ. ළමේ බලාගෙන විතරයි රාජකාරිය. එයාට කාමරයක් හම්බ වෙනවා, පොකට් මනි හම්බ වෙනවා, ලැංග්විජ් ස්කූල් එක රෙජිස්ටර් කරලා දෙනවා. හොට් ෆ්ලයිට් ටිකට් එකේ ඉඳලා ගෙස් ෆැමිලි එකෙන් තමයි ලබා දෙන්නේ. ඒ සියලු දේවල් ලබා දෙනවා. ඒක අවපයා කෙනෙක් විදිහට ජර්මනියට එන්න පුළුවන් භාෂාව ඉගෙන ගන්න. ඒකේ තියෙන වටිනාකම තමයි ඉස්සර අවපයා විසාවට පස්සේ විසක මාරු කරගන්න බෑ. අපෝ ලංකාවට ගිහලා කොළඹින් හදාගෙන ඉන්න ඕනේ. දැන් මේ ජර්මනියේ තියෙන වයස ව්‍යුහයත් එක්ක ජර්මනියේ වයසට යන රටක් විදිහට ඒගොල්ලෝ තරුණ බුද්ධි අවශ්‍ය නිසා
ඒක දැන් අවපය වීසක මාරු කරගන්න පුළුවන් ජර්මනියේද මිතා පාසුවෙන් ඒක නෝපය වීසකට ඇවිල්ලා අදාළ භාෂාව පස්සේදී මාරු කරගන්න පුළුවන් භාෂාව හොඳට දන්නවනම් අදාළ භාෂාව ලෙවල් එක තියෙනවා B1 හරි B2 හරි ඉගෙන ගන්නවා C1 හරි ලෙවල් එක තියෙනවා ජර්මනි උපාධියක් කරන්න හරි ජර්මනි වෘත්ති පොළවකට හරි ඒ වගේ දෙයකට මාරු වෙන්න පහසු වෙන්න පුළුවන්. ඒකට ඒක තමයි අඩුම මට්ටමේ මම මේ පටන් ගත්තේ. ඒ වගේම මේ අමතරව කියනවා ජර්මනිය කියන්නේ සාමාන්‍යයෙන් මෙහි ප්‍රොසීඩියර් එකකට අනුව ගියහම පුරවැසිකම ගන්න ලේසි රටක්. ඒ කියන්නේ ජර්මන් පුරවැසි බව ලබන්න තියෙන නීති රීති සාමාන්‍ය අනිත් රටවලට වඩා ලිහිල්. හැබැයි ජර්මනියේ පදිංචි වෙලා ඒ කියන මම ඒ ඔක්කොම කියන්න යන්නේ නැහැ. මොකද ඒව කියන එක මම කැමති නැහැ ඒව කියන්න. මොකද ඒවෙන් ප්‍රයෝජන ගන්න ඕගොල්ලෝ නෙමෙයි වෙන වෙන කුට ව්‍යාපාරිකයෝ. ඒ නිසා මාෆියාව, ඒ මාෆියාවට අවශ්‍ය තොරතුරු මම කොහොමවත්ම දෙන්නේ නැහැ මගේ channel එකේ. ඒ නිසා නමුත් ජර්මනියට ඇවිල්ලා වල ජර්මනි ඉන්නවා නම් මතක තියාගන්න ජර්මන් පුරවැසිකම කියලා කියන්නේ ජර්මන් પાස්පෝර්ට් එක ගන්න එක ගොඩක් ලේසි. ඔව්. එතකොට ඊළඟට තියෙන වීසා ගැන කතා කළොත් එන්න පුළුවන් මෙහි තියෙනවා බුන්දස් ෆ්‍රයිවිලිගසියා කියලා එකක්. ඒ කියන්නේ තරුණ ඉස්සර තිබ්බි හමුදා හමුණාවරෙම තරුණ ළමෙක් හමුදාවට යන්න ඉස්සර. ඔව් ඔව්. දැන් තියෙන්නේ සෝෂියලසියා. ඒ කියන්නේ බුන්දස් ෆ්‍රයිවිලිගසියා කියලා එක එක වචන වල තියෙනවා. එක එක ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා මේ ෆෙඩරල් රාජ්‍යයක් සහ පළාත් 16ක් තියෙන නිසා. එතකොට කෙනෙකුට ඇවිල්ලා ජර්මනි රජයේ ආයතනයක ස්වේච්ඡා සේවය කියන්නේ අවුරුද්දක ස්වේච්ඡා සේවයක් කරන්න පුළුවන් එකට පොඩි දීමනාවක් හම්බ වෙනවා යුරෝ 300ක. හැබැයි එතකොට ඒකේ තියෙන අවාසිය තමයි ඒකෙදි අර හම්බ වෙන දීමනාව ජීවත් වෙන ප්‍රමාණව නැති නිසා බ්ලොක් account එකකින් තමන්ගේ වේදමාපා පොඩි ගාණක් පෙන්වන්න එනවා. ඒක එක වීසකක් තව වීසකක් තියෙනවා වෘත්තීය පුහුණුවකට ජර්මනියට එනවා. එනවනම් ඒක ලංකාවෙන් එනවනම් මේ කියන්නේ නේද? ලංකාවෙන් එනකොට ඒ ගැන මම විස්තරාත්මක වීඩියෝ මගේ channel එකක් දාලා තියෙනවා. වෘත්තීය අයියා එක දැක්කා. ඔව් ඒක තමයි ඒක මම දැක්කා ඒක. වෘත්තීය පුහුණුවකට එද්දි තියෙන වාසිය තමයි ජර්මන් ඉගෙන ගන්න ඕන B1 level වත් අඩුම. එතකොට මේකේ තියෙන ද්විත්ව ඩුවල් සිස්ටම් එකක් තියෙන්නේ. ජොබ් එක කරන ගමන් අදාළ ඉගෙන ගන්න රැකියාව පටන් ගන්න හැම වෙනවා. ඔබට රැකියාව මේ පළපුරුද්දකුත් හැම වෙනවා පාඨමාල ඉවර වෙද්දී. එතකොට මාරුවේ මාරුවට පාසලේ කියන්නේ වෘත්තිය පුහුණුවට අදාළ තියෙන පාඩම් ඉගෙන ගන්න ගමන් ඉස්කෝලෙන් ජාසාව කරන එකට පඩියක් හම්බෙනවා. මේ පඩියෙන් ජර්මනි ජීවත් වෙන්න පුළුවන් කෙනෙකුට පොහොසත් වෙන්න බෑ ජීවත් වෙන්න පුළුවන් ඒ කාලේ. ඉතින් ඒක පහසුවෙන්ම අවුරුදු 3ක පාඨමාල දානම හොඳ මුදලක් හොඳ වැටුපක් හම්බ කරලා ලෝකේ ඉහළම වැටුපක් ගන්න පුළුවන්. ජර්මනි කියන්නේ ලෝකේ සාමාන්‍ය ඉතා ඉහළ වැටුප් තියෙන රටක්. අනාගතයේ කියන්නේ ඉගෙනගෙන හරියට ඒ නියම රැකියාවකට වැටුණාට පස්සේ ඉතා ඉහළ වැටුපක් ලැබෙනවා මං ගණන් කියන්නේ නැහැ. ඔව් ඉතින් ඒ කරලා ඒ විදිහට සෙටල් වෙන්න පුළුවන් ලේසියෙන්ම. ඊට පස්සේ අපි ගියොත් එන්න පුළුවන් ස්ටුඩන්ට් වීසා වලට. ස්ටුඩන්ට් වීසා වලට එද්දි තියෙන ප්‍රශ්නයක් තමයි දුප්පත් ළමයෙකුට එනවා නම් යුරෝ 10,000ක් බ්ලොක් account එකේ දානවා ජර්මනි එම්බසිය හරහා තමන්ගේ නමට ජර්මනි. එතකොට දැන් ඒජන්සි කාලයක 160යි 170යි කිව්වට 140යි සාමාන්‍ය අපි ගත්තොත් අද 370ට ගත්තොත් 137 බ්ලොක් account එක. ඊට පස්සේ සමාන්ට වෙන රූම් එක ඔය ටික තනි කරම තනියෙන් කරගන්න පුළුවන් ඒවා. සහ ඊට අමතරව ශිෂ්‍යත්ව තියෙනවා DAAD ජර්මන් ඇකඩමි එක්ෂන් සර්විස් දෝෂ ජර්මන් ලිංග දෝෂ අවස්ටාක්ස් ටීන්ස්. ඒක තමයි දෝෂ අකඩමි අවස්ටාක්ස් ටීන්ස්. ඒක තමයි DAAD ඒ වෙබ්සයිට් එක හරහා ශ්‍රී ලංකාවේ නියෝජිතිකුත් තියෙන ශ්‍රී ලාංකිකෙක්ම වැඩ කරන්න එතන සිංහලෙම තොරතුරු දැනගන්න පුළුවන් විශේෂත්ව තියෙනවා දක්ෂයන්ට. ඊට අමතරව විවිධ ආයතන තියෙනවා ජර්මනියේ ස්කෝලර්ෂිප් ගන්න පුළුවන්. හැබැයි ඒ ලෙවල් රිසල්ට්ස් හෝ මාස්ටර් එකට යනවා බැචලර් රිසල්ට්ස් හොඳට තියෙන්න ඕනේ. ඒ විදිහට ජර්මනියේ ඉගෙන ගන්න එන්න පුළුවන්. ඊට අමතරව කෙනෙකුට එන්න පුළුවන් ජර්මනියේ ඩිරෙක්ට් ජොබ් එකකට තමගේ වෘත්තිය පුහුණුවක් තියෙනවා නම් ඒක ජර්මන් රජයෙන් ඉස්සෙල්ලා පිළිගැනීමේ සහතිකයක් ගන්න ඕනේ මේක පිළිගන්නවා කියලා. ඔව් එතකොට ඒකට ඒක සංකේතන මාතෘකාවක් අපි කතා කරන්නේ. ඒ කියන්නේ තියෙනවා නර්ස් කෙනෙක් වගේ නම් ඕල් කෙයා වැඩ කරන කෙනෙක් වගේ නම් සෞඛ්‍ය ශාස්ත්‍රයේ කෙනෙක් නම් අනිවාර්යෙන් පිළිගැනීමේ සහතික ගතිය යුතුයි. අනිත් ඒවට අවශ්‍ය නැහැ. ඒක ඒගොල්ලෝ ඒ සහතිකින් ඒ විදිහටම ඉංග්‍රීසියෙන් හරි ජර්මන් වලට පරිවර්තනය කරලා ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් ඔය විදිහට රැකියාවකට එන්න පුළුවන්. ඊට අමතරව තව ගොඩාක් විශ්වාසවාග තියෙන ජොබ් එකක් හොයාගන්න හිටන් ජර්මනියට එන්න පුළුවන් මාස 6කට. හැබැයි වෘත්තීය පුහුණුවක් තියෙන්න ඕන තමන්ට. ඒ මාස 6 ජර්මනියේ ජීවත් වෙන සල්ලි තියෙන ඕක පුළුවන් කියලා පෙන්වන්න ඕන. ඒකට හැබැයි ඉහළ වෘත්තීය සුදුසුකමක් තියෙනවා තමයි දෙන්නේ. ඒ වීසකට ඇවිල්ලා මාස 6කින් හොයාගන්න ඕන තාපෝ යන්න ඕන මාස ගන්න බෑ. ඒ වගේ විවිධ වීසා වර්ග තියෙනවා. දැන් වෘත්තීය පුහුණුවකට එද්දි වෘත්තීය පුහුණුවට එන්නත්
ඇවිල්ල හොයාගන්නත් වීසක දෙනවා. ඒකන්නේ වෘතිය පුහුණුවකට ඇප්ලයි කරද්දි ඒක මම දැන් මෙන්න සුදුසුකම් මට තියෙනවා මම දැන් ඇප්ලයි කරන් යන්නේ මම ජර්මනියට ගිහිල්ලා හොයාගන්න ගිතාව පහසුයි කියලා මාස 6කට වෘතිය පුහුණුවක් ජර්මනිය හොයාගන්න ඉන්නත් වීසෙක් ගන්නවා. හැබැයි එතකොට අපවර මාස 6ක ජර්මනි වේදම් පෙන්වන්න වේදම් පෙන්වන්න ඕන. ඔය වගේ ගොඩාක් අවස්ථා ජර්මනියට එන්න තියෙනවා. ගොඩක් අය හිතනවා මේ සමහරු තව දෙයක් මම කිය යුතුයි. දැන් ජර්මනියට ඇවිල්ලා මේ පදිංචි වෙලා ඉඳ ආයෙනෝ ඒගොල්ලෝ සමහරු ඒ ගැන දන්නේ නැහැ. එතකොට තවන්ගේ පවුල හිතවත කවරේක මට අනන්ත ඒ වගේ දේවල් එනවා මේ ෆෝවර්ඩ් වෙලා මැසේජ් සෑහෙන්න අපි පුළුවන් විදිහට උදව් කරනවා. ඉතින් සමහරු දන්නේ නැහැ ජර්මනි හිටිය කියලා ඒගොල්ලෝ හැම දෙයක්ම දන්නේ නැහැ. ඉතින් අපි ලංකාවේ ඉන්න සමූහයේ විදිහට අපි කසල් විශ්වවිද්‍යාලයේ ආචාර්ය සිසිර විතානාරච්චි මහත්මයා සහ අපි ලංකා විවිධ ශේෂ්ත්‍රවල ප්‍රවීණයන් ජර්මනි ජීවත් වෙන ලාංකිකයන් ඉංජිනේරුවන් විවිධ ශේෂ්ත්‍රවල ප්‍රවීණයන් අපි එකතු වෙලා දැන්ට මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් හදාගෙන යනවා. අපි ඒ යටතේ අපි හදන්න යනවා වෙබ්සයිට් එකක් සිංහලෙන්ම ලංග ජර්මනියට එන්න තියෙන අවස්ථා ගැන මේ මේ ඒජන්සි මාෆියාවෙන් මුදවන්න මේ ගමට සහ නගරයට අහිංසක තවන ළමයින්ට තවන සහ හැම මිනිසෙකුට මේ පණිවිඩය යන්නේ අපි ඉස්සරහට හදන්නේ ඉන්නවා. හරිවට වැඩක් ඒක ජර්මනියට එන්න තියෙන අවස්ථා ගැන තියෙ වගේ දේවල් අපි ඉස්සරහට කරන්න හිතාගෙන ඉන්නවා. ඔව්. ඉතින් මගේ සම්පූර්ණ සහයෝගය මේ වගේ දේවල් වලට ලැබෙන ප්‍රදීප් මල්ලි. ඒ වගේම මට තව කියන්න ඕන දෙයක් තියෙනවා. මේ ඒජන්සි මාෆියාව ගැන කියද්දි ඔයාලා මොනම හේතුවකටවත් ඔයාලට ජර්මනිට එන්න ඕන නම් වෙනටකට එන්න ඕන නම් ඒ රට හා සම්බන්ධ සුජු තොරතුරු හැර මේ වක්‍රව තොරතුරු හොයන්න යන්න එපා. එක එක්කෙනා කියන තොරතුරු හොයන්න යන්න එපා. කවුරු හරි කෙනෙක් ඇවිල්ලා කියනවා නම් මෙන්න ජර්මනියට යන ජොබ් එකක් තියෙනවා ජොබ් වලට අපි ජර්මනියට ඔයාලව යවනවා අපිට ලක්ෂ මෙච්චර ගාණක් දෙන්න කියලා කියනවා නම් මුලින් අහන්න එයා යවන විදිය. ඒ විදිය අහලා තමන්ගේ මොබයිල් ෆෝන් එකේ අතේ තියෙන හැමෝටම ස්මාර්ට් ෆෝන් තියෙනවා ඒකේ ගහලා බලන්න ඒක කරන්න විදිහ කොහොමද. ජර්මන් භාෂාවෙන් එනවා නම් ඒක ඉංග්‍රීසියට Google Translate එකේ ගහලා බලන්න නැත්නම් Google Translate එකේ ජර්මන් වලින් කෙලිම සිංහලට ගහලා බලන්න පුළුවන්. ඒ තාක්ෂණයේ ඊතරම් දියුණුවයි ඔයාලට තේරෙන ප්‍රමාණයට දැනගන්න පුළුවන් මේ මොකද්ද මේ කතන්දරේ කියලා තියෙන්නේ. ජර්මන් දන්න කෙනෙක් පස්සේ දුවන්න ඕනේ නැහැ. එතකොට ඒ වගේම තමයි විශේෂයෙන්ම දැන් මේ මල්ලි කිව්වා වගේ ජර්මනියට එන තොරතුරු මෙහෙම සිංහලෙම වෙබ්සයිට් එකක් දානවා නම් ඒක ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි. එතකොට අතරමැදියෝ නැතුව දැන් උදාහරණයක් හිතන්න යුරෝ 10,000 කතන්දරේ දැන් ඒජන්සි කාර්යය කිව්වොත් මේ කියන්නේ 170,000ක්නේ නේද? නමුත් ඇත්ත කතාව 139 ඩිපොසිට් එක පෙන්වන්න විතරයි තියෙන්නේ. ඉතින් අපි මේනේ 2021 අගෝස්තු මාසේ ඉදිරි මාස 3-4 ඇතුළත අපි ඒක හදන්න හිතාගෙන ඉන්නවා. තව දෙයක් කිය යුතුයි ජර්මන් එම්බසිය ඒජන්සි එක වැඩ කරන්නේ නැහැ. ඒක කියන්නේ වෙරි වෙරි ඉම්පෝර්ටන්ට් ජර්මන් එම්බසි කියලා කියන්නේ ජර්මන් ඒ කියන්නේ මන් දන්නේ නැහැ මේ ගේට්ටුවේ ඉන්න කට්ටියගේ ඉඳලා මොකද මම ජර්මන් එම්බසිට කීප ගමනක් ගිහිලා තියෙනවා. ඒ හරිම කරුණාවන්ත හොඳයි ඉන්නේ මන් දන්න තරමින්. ඒ ජර්මන් නිලධාරියෙකුත් මං ගිය වෙලාවේ හුඟක් වෙලාට කවුරු හරි කෙනෙක් ගේට් එකෙත් ඉන්නවා එන්ට්‍රන්ස් එකෙත් මේ අර පොඩි තියෙන කූඩුවක් වගේ අර මේ ඇල්ෆ්‍රඩ් හවුස් ඇවෙනිව් එකේ තියෙන ජර්මන් එම්බසිය. ඒ එතනත් ඉන්න ජර්මන් නිලධාරි. ඒක ලංකාවේ විතරක් නෙවෙයි ඉන්නේ. ඒ නිසා ඒ බුරු කරන්න බෑ ඒ කට්ටියට. ඒ කට්ටිය හැම බුරු කරන්නේ නැහැ මං හොඳටම දන්නවා. ඒක හරි අවංකව හරිම කරුණාවෙන් හැමෝටම ඒ තමන්ගේ සේවය ඉටු කරනවා. මොකද ජර්මනි රට ඇතුළි වගේම තමයි කොළඹ ජර්මන් එම්බසියෙත් ඒ මිනිස්සුන්ගේ පැත්තෙන් කිසිම දෙයක් අවුලක් වෙන්නේ නැහැ. හැබැයි ඒජන්සි කාර්යයන්ට නම් ඒගොල්ලන්ගේ කිසිම සහනයක් දෙන්නේ නැහැ. මොකද ලංකාවේ ඉන්න අය ලංකාවේ ජර්මන් තානාපති කාර්යාලයේ විතරක් නෙවෙයි ලෝක සියලුම තානාපති කාර්යාල ලංකාවේ මේ යන මාෆියාව ගැන හොඳටම දන්නු. නොදන්නවා කියලා නම් හිතන්න එපා කවුරුවත්. තව දෙයක් කිය යුතුයි දැන් ජර්මන් එම්බසියේ දැන් ජර්මන් එම්බසි ස්ටාෆ් එකේ දැන් මෑත කාලේ අපිට අහන දේවල් එක්ක පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා. හැබැයි ඒක ඒගොල්ලෝගේ ස්ටාෆ් එක මාරු වෙන එක අනුව නීති අනුව වෙනස් වෙනවා. ඒ උදාහරණයක් විදිහට දැන් ඉස්සර ස්ටුඩන්ට් වීසා එද්දී තමන්ගේ ස්පවුස් වීසා දාලා තමන්ගේ පාර්ට්නර් අරන් යන්න පුළුවන්. කැනඩාවට යනවා වගේ. දැන් එහෙම බැරි තත්ත්වයක් තියෙනවා. හැබැයි ඒ ස්ටුඩන්ට් වීසා එන්නේ විතරයි. ඉතින් ජර්මන් එම්බසියේ අය කිව්වාගේ නීති වලට තමන් නීතිය දන්නෝ නම් ඉන්ටර්නෙට් එකේ කියවන්නත් පුළුවන්. ඒක ඉංග්‍රීසියෙන් කියන්න පුළුවන් ජර්මන් වෙබ්සයිට් එකෙන්. ඒක අපි දාමු මේ වෙබ්සයිට් එකේ මේක ලින්ක් එකෙන්. ඉතින් ජර්මන් එම්බසිය ඒජන්සි එක වැඩ කරන්නේ නැහැ. කවුරුහරි ඒජන්සි එකකින් ඔයාගෙන් සල්ලි අරගෙන වැඩේ කරාට පස්සේ අන්තිමට වාඩ තමයි යන්නේ ඔක්කොම ඒජන්සි කාර්යය කරන්නේ නැහැ මොකක්වත්ම. එයා සල්ලි ගාරන් පැත්තකට වෙනවා වාඩ තමයි යන්නේ පර්සනලි ඔක්කොටම. මේක නොටිස් කරලා තියෙනවා ඒජන්සි කාර්යය හැංගිනවා. විශේෂයෙන්ම ඒජන්සි කාර්යය හැංගිනවා. මොකද
උඟක් වෙලාවට මේ ඒජන්සිලින් කරන එකක් තමයි ඒජන්සිකාරය කියනවා උගන්නනවා ඊට පස්සේ මේ මම් පිටිපස්සින්න බව කියන්න එපා ඔයා මේක ඔයාගේ විදිහට තමයි යන්නේ ඒජන්සිකාරයගේ නමවත් කොහෙවත් ලියවෙන්නේ නැහැ ඌ කරන්නේ කොහේ හරි පැත්තක ඉඳන් ගාන කඩා ගැනීම විතරයි ගාන කඩාගෙන මේ ප්‍රදීප් සහ මම ඔයාලට කියලා දෙන පාර කියා දීමට තමයි අර ලක්ෂ 20 හරි 30 හරි 50 හරි ගන්න ගාන ගන්නෙ තේරුණාද ඒ දැන් අපි මේ නොමිල කරන දේ කරන්න තමයි යා ඒක ගන්නෙ ඉතින් දැන් ජර්මනි ජර්මනිය කියන රට නිදහස් අධ්‍යාපනයක් යුරෝපීය නොවන ජාතිකයන්ට නිදහස් අධ්‍යාපනයක් දෙන රට එකම රට දැනට මම දන්න හිටිය ස්වීඩනය ඒ කියන්නේ නිදහස් අධ්‍යාපනයක් යුරෝපීය නොවන ජාතිකයන් දෙන එකම රට දැනට යුරෝපයේ තියෙන කියන්නේ සත පහක්වත් වැය නොවි තමන්ට ජර්මන් රජයේ ජර්මනි මිනිස්සුන්ගේ ටැක්ස් වලින් ඉගෙන ගන්න පුළුවන් රටක් ප්‍රාන්ත දෙකක පොඩි මුදලක් වැය කරන එකක් තමයි බාඩන්වුඩ් සහ සැක්සන් කියන සලගා මම දැන් දැන් වෙනස් වෙලා තිනවද කියලා. ඒතර පළාත් 16ක් තියෙනවා. තව පළාත් 14ක්ම තියෙනවා ඇප්ලයි කරන්න. නිදහස් අධ්‍යාපනය ඉගෙන ගන්න ජර්මන් නිදහස් අධ්‍යාපනය ඉගෙන ගන්න. ඉතින් ඒක ඉතා පහසුවෙන් තනියෙන් කරගන්න පුළුවන් දෙයක් හරියට ඉන්ටර්නෙට් භාවිතය පුළුවන් ඕනතරම් YouTube දැන් ළමයි දන්නවා ළමයි අපිට වඩා දන්නවා දැන් ඒවා. ඉතින් ඒ වගේම මම ළමයි පාර විතරයි නොදන්නේ. ඒක ඇත්ත. ඉතින් ස්ටුඩන්ට් වීසා සම්බන්ධව මම විස්තරාත්මකව අගින්දලා මුල ඉඳලා අගටම සම්පූර්ණ වීඩියෝ එකක් දාලා තියෙනවා. ඔය එතකොට මම දැන් මේ මගේ වීඩියෝ එක යට මේ මල්ලිගේ channel එකේ link ඔක්කොම දානවා. ඒක නිසා description එක හොඳට මතක තියාගන්න හැම කෙනෙම උනන්දු තියන අය බලන්න. ඒකේ මම දානවා මේ හැම link එකක්ම වෙන වෙනම මම සිංහලෙන් ලියලා දාන්නම්. මෙන්න මේකට මේ link එකට යන්න, මේකට මේ link එකට යන්න. ඊට පස්සේ මේ මල්ලිගේ වීඩියෝ link උත් මම දාන්නම්. මෙන්න මේ සම්බන්ධ වීඩියෝ එක මෙන්න මේ link එකේ තියෙන්නේ, මේ සම්බන්ධ වීඩියෝ එක මේ link එකේ කියලා. එතකොට ඒ link හරහා යන්න පුළුවන්. ඊට පස්සේ අපිට බැරිද අපිට දැන් සමහරට අපි තව කියන දේවල් තියෙන්න පුළුවන් නමුත් ඒකට මම මේ මතක් වෙන දේ කියන්නේ අපිට මේ ඒකේ අපිට link එකක් දාන්න බැරිද ඔයාව ඔයාට කරදරයක් නොවන විදිහට ඔයාගේ රාජකාරි ඔයා ගොඩක් බිස් කෙනෙක් මම හඳුන්වන්නවා ඉතින් ඒ රාජකාරි අතරතුරේ අපිට කෙනෙකුට විස්තරයක් කියන්න ඕනුනොත් ඒ කියන්නේ නිකන් ටෙලිෆෝන් කෝල් ගන්න එපා කවුරුවත් විස්තරයක් දැනගන්න ඕනොත් අපිට නිකන් නොම්බරයක් හරි මොනවා හරි එකක් ඊමේල් එකක් වගේ දේවල් අපිට දාන්න බැරිද මේකේ අපි අය ඒක මෙහෙම කරමු දැන් ඉදිරියට ඉදිනේ මාස 3-4 ඇතුළත වෙබ්සයිට් එක ආ වෙබ්සයිට් එකේ නෝනේ ආයක හරි එකක් ඉවසගෙන ඉන්න කියමු අන්න එතකොට අපි ඒකේ අපි කමෙන්ට්ස් දාන්න පුළුවන් ඉදලා අපි ඒක හදන්න අපි ඒ විදියට ඊට අමතරව මට channel එකේ comment එකක් දාලා හරි මොකක් හරි විදිහකට මාව සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් අපි දන්න දේවල් කියලා දෙනවා අනිවාර්යයෙන්ම. මොකද දවසකට එන ඔය message 20ක් අන්න එක තමයි දැන් මම ඒක දන්නවා. මම ඒක දන්නවා මොකද හේතුව දැන් මේක කිව්වහම අර link වලට ගිහිල්ලා ඒව බලන්න අපේ කට්ටිය කම්මැලි. අපේ කට්ටිය ෆෝන් එකේ වෙන වෙනම කරන්න කම්මැලි නෑ. නමුත් අර වගේ එකක් ගිහිල්ලා හොඳට කියවන්න මේක පිටු පිටු තුන හතරක් මොක හරි එකක් දැක්ක ගමන් අම්මෝ කියලා ඒක ට්‍රාන්ස්ලේට් කරලා මහන්සි වෙන්න කැමති නෑ. ඒක නිසා ඒගොල්ලෝ කල්පනා කරනවා ඊට හොඳයි මූට කෝල් එකක් දුන්නම් පටපට ගාලා ආගන්න. ඒකට අපේ රාජකාරී කතන්දරේ අපි කොච්චර බිසිද අපේ ඒ කිසි දෙයක් ඒගොල්ලන්ට අදාළ නෑ. මොකද මම මේ අත්දැකීම හොඳට විඳලා තියෙනවා. අපේ කට්ටියක තියෙන දුර්වලතාවයක් මම මේ කියන්නේ. ඒක නිසා ඒ ටෙලිෆෝන් කෝල් ගන්න එපා, කරදර කරන්න එපා. අපි මේ කරන සේවයේ ඉහටත් උඩින් ලංකාවේ ඕගොල්ලන්ට මොකද ලංකාවේ අය ඕගොල්ලොන්ට කරන අනිත් ඒවත් එක බැලුවාම ඉතින් අපි විස්තරාත්මකව දැනට කරලා තියෙනවා ස්ටුඩන්ට් වීසා එන විදිය ජොබ් වීසා වෘත්තිය පොළොවට ඊට අමතරව අපි මේ කතා කරන වීඩියෝ කරමු ගලෙච්ච ඊට පස්සේ අපි කතා කරනවා දැන් නීති වෙනස් වෙනවා අපි දරුවන්ට වෙබ්සයිට් එකේ ටෙක්ස්ට් එක මාරු කරන එක හරි ලේසි ඒ නිසා අනිවාර්යයෙන් මේ වෙබ්සයිට් එකේ එනවා සිංහලෙම කියවන්න පුළුවන් ඉතින් ඒක කිසි ප්‍රශ්නයක් නැහැ ඒ තොරතුරු අපි ලබා දෙනවා මේ ඉදිරියට අපි ඒක ගැන දැනුවත් කරමු මේ වෙබ්සයිට් එකත් එක්ක ඔව් දැන් වෙබ්සයිට් එක ආවට පස්සේ මමත් ඒක වෙනම ආයි වීඩියෝ එකක් හරි මොනවා හරි කරලා මම ක්‍රමවේදයකින් මම ඔයාලට දැනුවත් කරන්නම් අපි මාස කිහිපයක් ඉවසන්නේ එකට නමුත් ඒ අතරතුරේ ඊට කලින් මේ දැනුම තියෙන අයට එන්න ඕන නම් ඔයාලට පුළුවන් මේ වෙලාවේ මේ පහල තියෙන link වලින් ඒව තද කරලා බලලා ඔයාලටම තෝරගන්න Tamanට යන්න තියෙන පාර. ඉතින් අපි තව දෙයක් කිය යුතුයි යුරෝපයේ රටකට එද්දී විශේෂයෙන් ජර්මනිය වගේ රටක නැත්නම් වෙන රටකට යුරෝපෙද්දී Tamanට ලොකු PhD ගහලා දැනුමක් තිබිය යුතු නෑ. ඒ යම් උත්සාහයක් තිබිය යුතුයි Tamanට තනියෙන් පොඩ්ඩක් මහන්සි වෙන්න ඕන කියලා දෙන තොරතුරු එක්ක. මම උදාහරණයක් ඔයගොල්ලන්ට කිව්වොත් දැන් ඔන්න මම ඔයා හිතනවා මම ස්ටුඩන්ට් වීසා ජර්මනියට එනවා කියලා. මට ඒ සුදුසුකම් ටික තියෙනවා. එතකොට ජර්මන් එම්බසි කොළඹ ජර්මන් එම්බසි වෙබ්සයිට් එකේ දාලා තියෙනවා ජර්මනියට එන්න පුළුවන් හැම වීසා කැටගරියකටම අවශ්‍ය සුදුසුකම් ඕන චෙක්ලිස්ට් එක. එතකොට ඒක PDF එකක් විදිහට ඩවුන්ලෝඩ් කරලා print out එකක් අරගෙන Tamanta බලන්න පුළුවන් මෙන්න මේ ડોකියුමන්ට්ස් එක හරියද කියලා. ඒ ඒජන්සියකින් කරන්නේත් ඒක. ඔව් ඒජන්සි කරන්නේත් ඒකම තමයි. ඉතින්
ලංකා මිනිස් වන්න ලංකා මිනිස දව කරන අපිට පුළුවන්දේවල් කියලා දෙනවා. ඉතින් එතකොට පොඩි ස්වාධීනව වැඩකිරීම හැකයක් තිබියුතු යුරෝප රටක නවා න ඒ අනිවාරම කිවතුයි අවශ්‍ය සුදුසන් සියලු දේවල් තියන මගේ චැනල්ල විතරන්නේ සුදන්සයක විතරන්නේ ඕන තරම් විස මනාව තියෙනවනම් දේවල් තියෙන ඕන තරම් YouTube එක විස වීඩියෝස් තියෙනවා ඕන තරම් වෙබ්සයිට් තියන රජයේ ජයමන් ඒ වෙබ්සයිට් ගෙන කතා කරද කිවිතු දෙයක් තියෙනවා. මොන රටට ගියත් ඒ අදාළ රජයේ වෙබ්සයිට් ඇද්ද කියලා බලන්න. මේ රටවල්වල මේ රජයෙන් පැහැදිලිව හැමදේම ස්ටෙප් බයි ස්ටෙප් හැමදේම ලියලා තියෙනවා. ඉතින් ජර්මන් එම්බසි වෙබ්සයිට් එකේ තාලා තියෙනවා මේ වීසෙකට අදාළ මෙන්න මේ ඩොකියුමන්ට්ස් ටික ඕනි ඕන කියලා. ඉතින් ඒ ටික සරලව ඒ ටිකට වැඩ කරලා ඒකට ගිහිල්ලා ජර්මන් එම්බසියට ගිහිල්ලා ඒ එම්බසියට බකට් අදින්න ඕනෙත් නැහැ. අපිට කතා කරලා අපෙන් අහන්න ඕනෙත් නැහැ. හරිද? මොකද හුඟක් අය හිතනවා නෑ මේ අහන්න ඕන අහන්න ඕන අහන්න ඕන. මොකද අහන්නේ? අහන්න දෙයක් නෑ. අපි පාර පෙන්වලා දීලා තියෙනවා. ඒ පාර යන්න විතරයි ඔයාලට තියෙන්නේ. ඒක හරි වැදගත්. මොකද හිතා ගන්න බැරි තරම් ගොම් ප්‍රශ්න මේ කෝල් කරලා ඊමේල් කරලා මැසේජ් කරලා අහනවා. සමහර වෙන්න ඕන මං කියනවට මේ මට තේරුම් ගන්න බෑ මෙච්චරම මේ සරල දෙයක් තේරුම් ගන්න මේ කට්ටියට බැරියයි කියලා. හැමෝගේ මතේ මොබයිල් ෆෝන් එකක් තිබිලා. තව දෙයක් තියෙනවා ස්වාධීන වැඩ කිරීමේ වැදගත්කම යුරෝපයට ආවට පස්සේ. අපි මේ සංස්කෘති දෙකක ඉන්නේ. අපි යුරෝපේ රටවල් වල තියෙන්නේ මම මූලිකත්ව වෙච්ච තනි පුද්ගල සමාජය. තනි පුද්ගල සමාජය. ලංකාව කියන්නේ අපි මූලික වෙච්ච බහු පුද්ගල සමාජය. ඒ දෙකේ අරක හොඳයි මේක වැරදි මේක හොඳයි කියන්න බෑ. මේ මිනිස්සුත් ඕන තරම් උදව් කරනවා පොදුවේ වැඩවලට යනවා. ඒත් එතකොට මේ රටක මේ සංස්කෘතිය ජීවත් වෙද්දී ස්වාධීන වැඩ කිරීමේ හැකියාව යම් ප්‍රමාණයකට තිබිය යුතුයි. ඉතින් ඒක පටන් ගන්න ඕනේ වීසෙක ඇප්ලයි කරන තැන ඉඳලා. අන්න හරි ඒක තමයි. ඒක තනියෙන් දැනගන්න ඕන කොහොමද කරන්නේ. ඒ වගේම තව එකක් වැදගත් දෙයක් කියන්න තියෙන ඒ තමයි මගේ ළඟ ඉන්න මේ ප්‍රදීප් මල්ලි මේ සම්බන්ධව ප්‍රවීණයෙක්. ඒ ප්‍රවීණයෙක් වෙන්න මූලික හේතුවක් තියෙනවා. ජර්මනීකෙන් රට ඇතුලේ සිංහල භාෂා පරිවර්තනකයක. ඒ කියන්නේ මේ නිකන් කටින් වචනට නෙවෙයි ලියකියවිලි ඕනම ලියවිල්ලක් සිංහල එකක් අපි හිතමු කසා සහතිකයක් උපන්න සහතිකයක් ඕනම දෙයක් නිල වශයෙන් පරිවර්තනය කළ ජර්මන් පරිවර්තනයක් ලබා දෙන්න ජර්මන් එම්බසිට වෙන්න පුළුවන් වෙන ආයතනයක වෙන්න පුළුවන් ඒ ඕනම එකකට ලබා දෙන්න නිල අවසරයේ තියෙන ජර්මන් උසාවියේ අවසර සහිත පරිවර්තකයෙක්. ඒ නිසා මේ මල්ලි අනිත් එක නීති දන්නව පරතරටම ජර්මනියේ සියලු නීති දන්නව. එහෙම නීති දන්නේ නැත්නම් ජර්මන් අධිකරණයෙන් ඒ අවසරය දෙන්නෙත් නැහැ. ඒක ලංකාවේ අධිකරණ අමාත්‍යාංශය සම්බන්ධ වෙලා එහෙම කර එකක්. ඒ වගේ අය මන් දන්න තරමින් ජර්මනියටම ඉන්නේ සිංහල අය මේ ඒ කියන්නේ ඉහළම සුසුකම් තියෙන සියලු දේ ඒ කියන්නේ වාචික පරිවර්තක විදිහට විතරක් නෙවෙයි වාචික සහ ලිඛිත ඒ කියන්නේ ඩොකියුමන්ට් පරිවර්තන කරන අවසර තියෙන මන් දන්න තරමින් තුන්දෙනායි ඉන්නේ. ඒ තුන්දෙනාගේ කෙනෙක් තමයි ඉතින් ප්‍රදීප් මල්ලි. මට හරි ආඩම්බරයි ඉතින් ප්‍රදීප් එක්කල මේ ඉන්ටර්වියු එක කරන්න ලැබීම ගැන. මොකද ඒ තරම් වටින මිනිස්සෙක් නිසා ලංකාවට. නෑ මල්ලි කැමති නෑ. එයා හරි සරලව ජීවත් වෙන කෙනෙක්. නමුත් ඒක යටි ගෞරවය අපි දෙන්න ඕන. ගොඩක් වටින මිනිස්සෙක් නිසා. තව දෙයක් තමයි අපි මේ නීති දැනගන්න අපි සතර කෙළවරට ඇවිත්නේ. අපි මේවත් එක්ක මේක ඇඳලා මාළු වගේ පැන 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 අපි ජීවත් වෙන දඟලද්දී මේ රටේ සෙටල් වෙන්න අපි නීතිත් එක්ක දඟලලා මේව කරා. සහ අනිත් එක මම අනිත් මගේ රැකියාව මම සමාජ සේවකයෙක්. මම වැඩ කරන මෙහි තවුන ළමයි කවුරුද මහත්මයා කියන අතර ඊට අමතරව මම වැඩ කරන මෙහෙට සංක්‍රමණය වෙන මිනිසුත් එක්ක. ඒක සංක්‍රමණය කියන්නේ. එතකොට ඒකත් එක්ක මගේ රැකියාව ඒකාංශයක් තමයි මේ නීති එක්ක ගැටෙන එක. ඒ කියන්නේ සංක්‍රමණය නීති එක්ක. ඉතින් අපි පුළුවන් දේවල් අපි දන්න දේවල් ඔයගොල්ලන්ට අනිවාර්යම කියලා දෙනවා. අර කිව් විදියට වෙබ්සයිට් එකක් අනිවාර්යම වෙනවා. අපි අපි ලාංකික සමවිදයට යුරෝපයේ ජර්මනි විතරයි යුරෝපයේ ලාංකික සමවිදයට අපි දෙන්න පුළුවන් හැමතරෝතරම් ඔයගොල්ලන්ට දෙනවා. සුදන්තගයි ඉන්නවා. ඉතින් එයාගේ ලොකු පරාසයක් තියෙනවා එයාගේ චැනල් එකට. ඉතින් ඒ හරහා අපි ඔයගොල්ලන්ට දෙන්න පුළුවන් හැම පරිඩයක්ම අනිවාර්යම දෙනවා. රැඳෙලා ඉන්න සුදන්තගයිත් එක්ක. ඉතින් ඒ වගේ මේක ඇත්තටම රූපවාහිනී නාලිකාවකට වටින දෙයක් මට පෞද්ගලිකව. මොකද මේ වගේ තොරතුරු බිම්මට්ටමේ ඉඳලා නිවැරදිව ගන්න කාටවත් දෙන්නේ නැහැ. කවුරුවත් මේ හැමෝම අපි මේ අපි නමකුත් හදන් තියෙන ගුරු මුෂ්ටි කියලා එකක්. ඒ මුට්ටි තියාගෙන තමයි මම බලන්නේ. අපිට මුට්ටි නැහැ. මුට්ටි නැහැ. දන්නේ බඩ බොක්කේ තියෙන දේ හරි අපි කියලා දෙනවා. ඒක තමයි අපේ ක්‍රමය. ඒක ඇත්ත. එහෙමනම් මං හිතනවා දැන් ඕගොල්ලන්ට සෑහෙන ලොකු අවබෝධයක් ලැබුණා. එකක් පළවෙනි දේ ජර්මනි කියන්නේ ලෝකේ තියෙන දියුණුම රටක්.
ලෝකෙ තියෙන දැනටත් යුරෝපයේ තියෙන දියුණුම රටක්. ඒකට මේ දියුණුම රටකට ලංකාවෙන් ඉබ්බන්ගේ පිහාටු අරගෙන ජර්මනියට එන්න පුළුවන් කියන එක දැන් ඔයගොල්ලෝ දන්නවා. හරිද? ජර්මනියට එන්න දොස්තර කෙනෙක් වෙන්න ඉංජිනේරුවෙක් වෙන්න ඕනේ නෑ. ඕනෑම තරාතිරමක වඩු බාසුන් නැහැ කෙනෙකුට, මේසෙන් බාසුන් නැහැ කෙනෙකුට, වැල්ඩින් බාසුන් නැහැ කෙනෙකුට, ඒ ඕනම කෙනෙකුට ජර්මනියට එන්න පුළුවන් කියලා දැන් ඔයගොල්ලෝ දන්නවා. හැබැයි ඒ ඕනම කෙනෙකුට සහතික තියෙන්න ඕන, ඔප්පු කරන්න පුළුවන් වෙන්න ඕන. කොච්චර ගෙවල් හදලා තිබුණත් අවුරුදු මම 50ක් 30 මම මේසෙන් බාස් වැඩේ කරනවා, මගේ අතේ ළඹේ තියෙන කොයි වෙලාවෙත් කියලා කිව්වට හරියන්නේ නැහැ. මේ නිසා ඒක තේරුම් ගන්න නිල වශයෙන් ඒක පෙන්වන්න පුළුවන් වෙන්න ඕන. එතකොට එහෙම අයට එන්න පුළුවන්. ඊළඟට එහෙමනම් මොකද්ද කරන්න ඕන? දැන් ඔන්න වික්ෂිප්ත වෙලා බලන් ඉන්න මලකෙලිය මට ඔක්කොම තියෙන දැන් මොකද කරන්නේ? හරි, මෙන්න දැන් කරන දේ මේකේ යට ඩිස්ක්‍රිප්ෂන් එකට යන්න. මේක මම දිග ඩිස්ක්‍රිප්ෂන් එකක් මේ වීඩියෝ එකට දානවා. මේකේ සියලුම ලින්ක් සිංහලෙන් එකින් එක මේකයි මේකයි කියලා අපි දානවා. ඒ එකම ලින්ක් එකක්වත් තුන්වෙනි පාර්ශවයේ ලින්ක් නෙවෙයි, ඒ සියල්ලම සෘජු ජර්මන් රජයේ ලින්ක්, ජර්මන් රජයේ ජර්මන් රජය පිළිගත්ත ලින්ක්. ඒ වගේම ලංකාවේ කෙනා කරන ඒවත් නෙවෙයි. එකම දේ කරන්නේ මේ ප්‍රදීප් මල්ලිගේ චැනල් එකේ ආ මේ සම්බන්ධව කරපු වීඩියෝ, ඒ වීඩියෝ ලින්ක් දානවා. ඒ වීඩියෝ තවත් බැලුවහම ඔයාලට මේක තව තවත් පැහැදිලි කරගන්න පුළුවන් මේක වෙන්නේ කොහොමද කියලා. ඉතින් හරි සතුටුයි, මම ගොඩාක් කාලයක් ඉඳන් ආසාවෙන් හිටිය වීඩියෝ එකක් මේක. ඉතින් ප්‍රදීප් මල්ලිව හම්බ වෙලා මෙයත් එක්කලා මේක කරන්න මගේ ලොකු ආසාවක් තිබුණා. ඉතින් මං ඉතා දුර බැහැරක් ගෙවාගෙන සාල දුරකටක් ගෙවාගෙන ඇත්තම කියනවනම් කිලෝමීටර් 1000කට වැඩි දුරක් මං කැප කරා ප්‍රදීප් මල්ලි හම්බ වෙලා මේ වීඩියෝ එක කරන්න ඔයාලට. ඉතින් මගේ ට්‍රැවල් වීඩියෝත් මේ වටපිටාවේ බලන්න පුළුවන්. හරි සතුටුයි. ඉතින් ප්‍රදීප් මල්ලි ගොඩාක් ස්තුතියි අපේ අයට මේ දැනුම ලබා දුන්නට. එහෙමනම් අපිට කරන්න පුළුවන් කොහොමද අපි උපරිම කරා. දැන් ඊළඟට පහළ තියෙන ලින්ක් බලලා තම තමන් තමන්ගේ වෙහෙස මහන්සියෙන් හොයාගෙන ජර්මනියට එන්න. හැබැයි මගේ පුළුවන් නම් ඔයාලා මොනවා හරි දෙයක් ඕන නම් දැනගන්න lokewatesudanthaka@gmail.com එහෙම ගැහුවාම ඔයාලට ලියන්න පුළුවන්. ඒවටත් ඔයාලා ලියන්න ගෙලින්ම මෙන්න මෙහෙම මට සුදුසුකම් තියෙනවා, මෙන්න මේ ලින්ක් එකෙන් මම යන්න හදනවා. එතකොට ඒකේ මොනවා හරි පොඩි ගැටලුවක් ආවොත් මෙන්න මෙතන මට පොඩි ගැටලුවක් තියෙනවා අයියේ, ඒකට මට පොඩ්ඩක් විස්තරය කරන්න කිව්වොත් මට ඉඩ තියෙන හැටියට මම උත්තර දෙන්නම්. බ්‍රිටිෂ් මල්ලිත් ඒ උත්තරේ දෙයි. ඒ සම්බන්ධව මගේ channel එකේ buliyavanlife gmail.com කියන එකට එවන්න කියන ජර්මනි සම්බන්ධව කිව්වොත් ඒ ඒ ලින්ක් එක දැන් අපි මෙතනින් දාන වැටින්. මට පුළුවන් දේකුත් අපි කියලා දෙන්න. ඉතින් ගොඩාක් ස්තුතියි අර දුර බැහැර ගවාගෙන ආවට මෙච්චර මාව හම්බෙන්න සහ ගොඩාක් මම ලැබව වාග්යක්. ඉතින් ගොඩාක් ස්තුතියි. එහෙනම් අපි බලාපොරොත්තු වෙනවා පුළුවන් තරම්, මොකද මම රුමේනියා වීඩියෝ එක කරා, අද වෙනකොට මට හරිස් ආඩම්බරයි කියන්න, මේ වෙනකොට රුමේනියාවේ 100 ගාණක් ඉන්නවා මගේ අනුදැනුම් පිට මං කියපු නිසා රුමේනියාට ආපු අය. ඉතින් හරි ආඩම්බරයි සම්බන්ධයෙන් අවංක හදවතින් ආඩම්බර වෙනවා. ඒ වගේම ඉදිරියේදී ප්‍රදීප් මල්ලිටත් මටත් හදවතින් ආඩම්බර වෙන්න පුළුවන් විදිහට 100 ගණනින් නෙවෙයි 1000 ගණනින් මේ ජර්මනියට ඇවිල්ලා අපේ ලංකාවේ අය ජීවිතය සරු කරගන්න කියලා ඉතාම ආදරෙන් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම බුද්ධිමත්ව කටයුතු කළා කිසිම කෙනෙකුට සතපාක් නොදී තනියෙන් ජර්මනියට එන්න කියලා ආරාධනා කරනවා. ඉතින් අපේ ජර්මන් වීසා වීඩියෝවට, වීසා සම්බන්ධව කතා කරන වීඩියෝට මම මේ තව කෑල්ලක් එකතු කරනවා. මේ කෑල්ල එකතු කරන්නේ අපේ කෑම මේසේදී. අපි මේ දැන් ප්‍රදීප්ගේ නිවසේ රාත්‍රී භෝජන සංග්‍රහය භුක්ති විඳින ගමන් ඒකත් මම පෙන්වන්නම් ඕගලන්ට. මේ තියෙන කෑම අපි දැන් මේ හොඳ පාස්ට එකක් කන්නේ. ඉතින් අපේ මිත්‍රයා වොල්ෆ්ගන් ඉන්නවා. මේ වොල්ෆ්ගන් ඉන්න ඊට පස්සේ අපේ මල්ලිගේ නෝනා ඉන්නවා, ධෝනි ඉන්නවා, ඊට පස්සේ අපේ ප්‍රදීප් මල්ලි ඉන්නවා. දැන් ඔයාලට අපි තේරුම් කරලා දුන්නා, පැහැදිලි කරලා දුන්නා ජර්මනි ටෙන් විදිහ කොහොමද කියලා. දැන් මේ අපි බොහොම සුන්දර ජර්මානු ජාතිකයෙකුත් එක්කලා අපි මේ කෑම වේල ගන්න. ඉතින් ඕගලන්ටත් මේ අවස්ථාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මටත් කියන්න තව වැදගත් දෙයක් තියෙනවා මේ වීඩියෝ ඉවර කරන්න කලින්. මං කලින් එන් කරන්න හිතන් හිටියේ, නමුත් මේක කියලාම තමයි එන් කරන්න ඕන. ඒ තමයි මේ ප්‍රදීප් අද මම ඔයාලට තේරුම් කළ දුන්න ප්‍රදීප් කවුද කියන එක. ප්‍රදීප්ගේ තියෙන තනතුරු මං කියලා දුන්නා. එයා ඒ ජර්මනියේ ඉන්න සියලු ශ්‍රී ලාංකිකයන් අතරින් ඉතාම ඉහළ මට්ටමක අධිකරණ ජර්මන් අධිකරණ මාත්‍යංශය හා සම්බන්ධව යම් තනතුරක් දරන කෙනෙක්. ඉතින් මේකට ලොක්කො වෙන්න ඕනේ නෑ. සාමාන්‍ය මිනිහෙකුට තමන්ගේ හැකියාවෙන් තමන්ගේ දැනුමෙන් මේ ඕනම තැනකට එන්න පුළුවන් ජර්මනි වගේ රටක. ඒකට හොඳම උදාහරණ තමයි ප්‍රදීප්ගේ ගම මං කියන්නම්. ප්‍රදීප් ඇඹිලිපිටියේ ඉතා දුෂ්කර ගම්මානයක බොහොම දුක්
ගැන සාමාන්‍යයෙන් සාමාන්‍යම අතිශයෙන් සාමාන්‍ය විදියට අපි හැමෝම වගේ ඉස්කෝලෙ ගිහිල්ලා දුෂ්කර පාසලකට ගිහිල්ලා ඒ ගමේ ජීවිතයේ ගෙවලා තමන්ගේ මහන්සියෙන්ම විතරක් ජර්මනි ටොප් කෙනෙක්. කිසිම ඒජන්සියකට නොගිහින් තමන්ගේ උත්සාහයෙන් තමන් විසින්ම හොයාගෙන ජර්මනි ටොප් කෙනෙක්. එතකොට තමන්ගේ නෝනවත් ගෙන්නගෙන දැන් මේ ලස්සනට දරුවොත් හදාගෙන මේ ජර්මනියේ ඉන්නේ ජීවත් වෙන්නේ. කිසිම කෙනෙක්ට සත පහක් දීලා නෙවෙයි. ඒක මං වැදගත්ම දෙයක් කියන්න ඕන. ඒක තමයි හොඳම නිදසුන අපිට කියන්න පුළුවන් මේ වීඩියෝ එකේ අපි කියපු කතාව සාර්ථක වෙන්න. ඒ කියන්නේ ඔයාලටත් මේ தත්ත්වෙට එන්න පුළුවන් කියන එක පෙන්වන්න පුළුවන් හොඳම උදාහරණ තමයි අද මේ ප්‍රදීප් ඉන්න තැන. ඉතින් මට ආඩම්බරයි ප්‍රදීප්ගේ නිවසේ ආගන්තුකෙක් වෙන්න වීම එකක්. අනිත් පැත්තෙන් ආඩම්බරයි ප්‍රදීප් ගැන හිතද්දි ඇඹිලි පිටියේ දුෂ්කර ගමක ඉස්කෝලේ ගිහිල්ලා ඒ සියලු දුෂ්කරතාවයන් විඳලා ඒ දැනුම ලබාගෙන අධ්‍යාපනය ලබාගෙන අධ්‍යාපනය හරහා දැනුම හරහා බුද්ධි හරහා මීට වඩා අධ්‍යාපනය ලැබපු අය ලංකාවේ ඕන තරම් ඇති ප්‍රදීප්ට වඩා. නමුත් ප්‍රදීප්ට තිවිච්ච දැනුම ප්‍රදීප්ට සෑන් හැකියාව කියන්නේ තමන් විසින් තමන්ගේ අනාගතයේ සොයා යෑමේ හැකියාව හුඟක් අයට ලංකාවේ නැහැ. අපි මේ දෙන්නේ අන්න ඒක. ඒ නිසා මතක තියාගන්න පහළ තියෙන ලින්ක් ඔක්කොම බලන්න. බලලා තමන් විසින් තමන්ගේ අනාගතය හොයාගන්න. කිසි කෙනෙක් පස්සේ පාර යන්න ඕනේ නැහැ. මෙන්න හොඳම නිදසුන අපේ ප්‍රදීප් පතිරණ.